මේ මොහොත වෙන විට ගත්තොත් එම මම දැක්ක පසුගිය දවසේක පරිසර අමාත්‍යාංශයෙන් නිකුත් කරපු විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක තිබුණා සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මාසයකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක් මේ මේ ප්ලාස්ටික් කනවා කියලා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් දල වශයෙන් කිලෝ 3ක් රසායනික ද්‍රව්‍ය සහ පොහොර මිනිස්සු තමන්ගේ මේ ආහාරත් එක්ක අවුරුද්දකට සැරයක් අනුභව කරනවා කියලා තමයි ඇමරිකාවෙන් හොයාගෙන තියෙනවා අලුත්ම තත්ත්වය තමයි ඒ දල වශයෙන් එක පුද්ගලයෙක් වසරකට කිලෝ 3ක විතර ආසන්න රසායනික ප්‍රමාණයක් අනුගමනය කරනවා කියලා. ඒක ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒක ප්‍රතිඵල. මේ 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 පැකට් අද තියෙන්නේ මේ තියෙන්නේ ඒක ප්‍රතිඵල. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි අමාරුකම් තියෙනවා ඒ වගේම අභියෝග තියෙනවා. නමුත් අපි මේ මහ පොළොවට ආදරය නම් අපි මේ රටට ආදරය නම් අපි මේ ජනතාවට ආදරය නම් අපේ දරුවන්ට දෙමව්පියන්ට හිතවතුන්ට අපේ සමාජයට ආදරය නම් අපි කළ යුත්තේ මේ අභියෝගය ජය ගන්න රජයත් එක්ක එකතුලා මේ කරන වැඩපිළිවෙල ශක්තිමත් කරන එක. ඒ වගේම ඉදිරියේදී මේ වැඩපිළිවෙල සාර්ථක වීමත් එක්ක මුළු ලෝකෙම අවධානය අපේ රටට අනිවාර්යෙන් යොමු වෙනවා. ඉතින් ඒකත් එක්ක මම විශේෂම අවසාන වතාවට මේ මාධ්‍ය අපේ මාධ්‍යනු තිල්ලා සිටිනවා අර විරෝධතාවලට ඒ වගේම ඒ උද්ඝෝෂණයට පොහොරවලට දෙන නැති කියලා කියන කටයුතු වලට සාප ඒ ඒ ප්‍රශ්න වලට වගේම මේ සාධනීය தત્ත්වය මේ ගුණාත්මකව ඒ වගේ අපිට ඉදිරියේ තියෙන අභියෝග මේ නිසා වෙන මේ 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 රෝග පිළිබඳ වගේන ලොකු විචාලයක් විචාරාත්මක වැඩසටහනක් අපි කරන්න ඕන සංවාදයක් ඇති කරන්න ඕන මොකද දැනටමත් බොහෝ මාධ්‍ය ආයතන තමන්ම සාධනීය විදිහට ඉතින්ම හොඳ තැනකට මේ මාධ්‍ය භාවිතාව කරගෙන යනවා. ඒක තමයි අපේ මාධ්‍යෙන් විය යුතු කාරණා. මොකද එහෙම නැතුව හැමදාම මාධ්‍ය බලන්න එහෙම නැත්නම් මිනිසුන්ගේ අර අර ගැටලු එහෙම නැත්නම් දුක් ගැනවිලි රණ්ඩු වෙනුවට මේ කාමනික පෝරත් එක්ක අපේ රටට අත් වෙන ප්‍රතිලාභ අපේ මිනිසුන්ට අත් වෙන ප්‍රතිලාභ ගැන වාර්තා කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. බොහොම ස්තුතියි. Breaking.lk